ඒක තමයි මට මතකයි ගයන්නේ මීට කාලයකට කලින් කෝ ස්වාමීනි මේ බොහෝ අය භාවනා කෙරෙන් නැති ගතියක් වෙනවා. ඉතින් ඒ අය හැලෙන්න දෙන්නේ නැතුව අපි කරගෙන ඉන්න ක්‍රමයක් තියෙනවා නම් ඔබ වහන්සේට පහසු නම් අපි එකක් කරමු කියලා කිව්වට පස්සේ තමයි ගයන්න අයියට මම කිව්වා එහෙනම් ගයන්න අයියා පිටිපස්සෙන් මේක අරගෙන ඉන්න. මොකද ගයන්න අයියා කර්මස්ථානයේ ටික මම මූලිකව විසඳන නිසා ඒ කමඨහන් වැඩිලා තියෙන ප්‍රමාණයෙන් මම දන්න නිසා ගයන්න අයියට තමයි අත්‍තරම මේ ගෲප් එක බාර දුන්නේ. එහෙනම් අරගෙන ඉන්න පහුවෙච්ච ස්ටේෂන් වලින් කියලා. ඉතින් මේ වෙනකොට ගයන්න අයියා අද මට පැහැදිලි කරා නාම රූප මිශ්‍රක භාවනාව ඊළඟ පියවර වශයෙන් ඉතුරු වෙලා තියෙද්දී රූප කොටස් ටිකයි නාම කොටස් ටිකයි මේ වෙනකොට හැමෝම වර්ධනය කරගෙන තියෙනවා ශුෂ්ක විපස්සනාවේ යෝගාවචරයන් ලෙස. අත්‍තරම් පින්වත්නි මෙන්න මේ ටික මම කියන්නම්. ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලෝ තාම විදර්ශනා කරනවා කියලා. මොකද ලෝකේ විදර්ශනාව කියන වචනේ පොඩ්ඩක් හරි පාවිච්චි කරනවා නම් කරන්න වෙන්නේ උද්‍යව්‍ය ඥානයෙන් පස්සේ විතරයි. උද්‍යව්‍ය ඥානය දක්වා භාවනා කරපු කෙනෙක්ට එතනින් පස්සේ ඔන්න අපි දැන් විදර්ශනා කරනවා කියලා අපිට කියන්න පුළුවන්කම ලැබෙනවා. එතනින් මෙහා කිසිම කෙනෙක් විදර්ශකෙක් වෙන්නේ නැහැ. ඇත්තටම අපි ශුෂ්ක විපස්සනා කියලා කිව්වට එතනින් මෙහා කිසිම කෙනෙක් විදර්ශකෙක් කියලා හිතන්න එපා. මොකද උද්‍යව්‍ය ඥානයේදී තමයි විදර්ශනා ඥානය පිළිබඳව අපිට වටහා ගැනීමක් අවබෝධයක් ඇති වෙන්නේ. එතනින්දන් තමයි අපිට මේ සංස්කාර පිළිබඳව සහ තමන්ට මේ කර්මස්ථානය පිළිබඳව උනත් එතකන් තියෙන්නේ පොඩක් හෙලවෙන ශ්‍රද්ධාවක් හෙලවෙන ප්‍රඥාවක්. ඒක අපි කියන්න ඕනි. ඒකයි බොහෝ විට බොහෝ අවස්ථාවන් වල සමහර සමාජ සිද්ධීන් වලදී පවා අපි විශේෂයෙන් මැසේජ් එකක් ගෲප් එකට යොමු කරන්නේ. මොකද ඒ වගේ තැන්වලදී අපි සාසන කටයුතු වලින් පෙනී සිටiate අපි හැමදාම කියන කතාවක් අපිත් එක්ක භාවනා කරන යෝගාවචරියෝ ඒවට පැටලෙන්න ඕනේ නැහැ. මොකද උන් තාම හෙලවෙන මනසක් තියන අය. අන්නේ හෙලවෙන මනස හදාගන්න අපිට පුළුවන්කම යන්තම් හෝ ලැබුණා කියලා අපිට හිතන්න වෙන්නේ උද්‍යව්‍ය ඥානයේදී. ඒ නිසා ඔයගොල්ලෝ කිසිම කෙනෙක් බය වෙන්න එපා. අපිට භාවනාව අතහැරුණාද අපි භාවනාවෙන් අයින් වුණාද එහෙම එකක් නෙමෙයි. මේක හරියට දැන් අපි පුස්තකාලයකට ගිහිල්ලා පොත් ටික කියවනවා වගේ මේ විදර්ශනාවට අවශ්‍ය කරන කරුණු ටික භාවනාවෙන් එකතු කර ගැනීමක් තමයි අපි කරන්නේ. ඉතින් මේ වෙනකොට සියලු දෙනෙක්ම බොහෝ දෙනෙක් මෙතනදී රූප කොටස් 42ක් අවකාශ ධාතුවක් කියන කොටස් 43ම මම හිතන්නේ කල්පනා කරලා තියෙනවා හැමෝම. පොඩි මැසේජ් එකක් තියන්න බලන්න තවත් කවුරු හරි කෙනෙක්. ඒ කියන්නේ දැනට රූප කොටස් භාවනා කරලා ඉවර නෑ කියලා. ඒ කියන්නේ 43ම කරපු අය කළා කියලා මැසේජ් එකක් දාන්න බලන්න. එතකොට මට ලේසි. කරපු නැති අය නෑ කියලා පොඩි මැසේජ් එකක් අපිට තියන්න. හරි මම පොඩ්ඩ බලන්නම්. හොඳයි අද ජොයින් වුණු කට්ටියත් වෙන්න ඉන්නවා සමහරක් වෙලාවට කමක් නැහැ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අනිත් අය පොඩ්ඩක් දාගෙන යන්න හැමෝම කමෙන්ට් එකක් දාන්න ඒක හරි වැදගත් මොම කමෙන්ට් එකක් දාන්න.
හොඳයි. මම මේක බලාගෙන ඉන්නවා. මට පේනවා දැන් මේ බොහෝ අය භාවනා හැම වැඩසටහනකටම සම්බන්ධ වුණා පමණ. Nirosha Tilakarat. ඒක නම් ලොකු අපරාධයක්. අම්මේ මේකෙන් වෙන්නේ ඔයගොල්ලෝ භාවනාවේ තව ටික දවසකින් ඔයගොල්ලෝ තරහ වෙනවා. මොකක් කර හේතුවක් දාගෙන. හරිද? ඒ කියන්නේ භාවනා නොකර රැඳිලා ඉඳීම හරි අප ඒ කියන්නේ භාවනා නොකර රැඳිලා ඉන්න බෑ මේක. ඒක හරියට නිකන් බෙහෙත් ගන්න හැමදේම ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා අවිල්ල බෙහෙත් බිවේ නැහැ වගේ වැඩක් ඔය කියන්නේ. ඒ නිසා මේ නැහැ කියන අය ටිකක් බහුතරයක් පේන්න ඉන්නවා මට. හැබැයි කරා කියන අයත් අපිට පේන්න ඉන්නවා. හොඳයි. අපි මේක මෙන්න මේ විදිහට කරමු. දැන් ඕගොල්ලෝ කොහොම නමුත් B කණ්ඩායමේ ඉන්නේ. ඒත් සුෂ්ක විපස්සනා B කණ්ඩායමේ ඉන්නේ. අද ඉඳන් ඕගලන්ගේ අපි කර්මස්ථාන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හරි කර්මස්ථාන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. මේකේ සාමාන්‍යයෙන් දැනෙන තේරෙන අය ඉන්නවා නම් ඒ කියන්නේ දැනෙන තේරෙන අය ඉන්නවා නම් පොඩක් ඉන්න පුතේ ඔයගොල්ලෝ මම මේ කියන එක හොඳට අහගන්න. දැන් මේ භාවනාව කරලා නැති අය B group එකේ ඉන්නවා නම් WhatsApp එකේ ඕගලන්ට දෙන හොඳම අවවාදය තමයි කරපු නැති ඔක්කොම left end group එකෙන් අයින් වෙන්න. ඒකට හේතුව ඕගලන්ට අලුතෙන් වැඩසටහන කායි පටන් ගන්න. දැන් මේකේ හිටියොත් හැමදාම දේශනහා තමයි ඉන්න වෙන්නේ. මේ මේ දේශනාව පිළිබඳව අපි අනිත් අයටත් කතා කරනවා හැමෝටම පොදුවේ කතා කරනවා. කරපු නැති අය භාවනා කරේ නැහැ කියලා කවුරු හරි ඉන්නව නම් මේ දැන් අපි දානවා ඕගලන්ට සුෂ්ක භාවනාව C කියලා ගෲප් එකක්. C කියලා ගෲප් එකක් දානවා. අන්නේ C කියන ගෲප් එකට එන්න. දැන් ගයන්න අයියා දායි link එකක්. දැන් එතකොට ඒගොල්ලෝ මේකට ජොයින් වෙලා B එකකින් ලෙෆ්ට් වෙන්න. දෙකේම හිටියොත් ඕගලන්ට කවදාවත් ආපහු මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න බැරි වෙනවා ඉදිරියේදී අපි කරන්න හිතන ඉන්න දේවල් එක්ක. දැන් ඒක ගයන්න අය දායි දාලි කරලා මොන වීඩියෝයක් එවයි. අනිත් අය අනිත් පින්වතුන්ලා ඉන්නවනේ හොඳයි. දැන් අපි මුල් ලින්ක් එක දානක. දැන් මේ භාවනාව ඉස්සරහට ඊළඟ සති ඔයගලන්ගේ කමඨහන් විසඳනවා. ඊළඟ සති ඔයගලන් කමඨහන් විසඳනවා. ඒ වෙනකොට කමඨහන් ගන්න බලාගෙන ඉන්න ඕනේ. හරි ඔකේ දැන්. හරි හොඳයි. දැන් ගයන්නේ දාලා තියෙනවා link එකක්. මෙන්න මේ link එකට එන්න භාවනා නොකරපු අය සහ භාවනා කරන්න හිතන් ඉන්න ආසයි ඉන්නවනම් එන්න. එතකොට ඕගලන්ගේ ප්‍රෝග්‍රෑම් එක අලුතෙන්ම අපි පටන් ගන්නවා. ඕගලන්ගේ ප්‍රෝග්‍රෑම් එක අලුතෙන්ම පටන් අරගෙන ඔයගොල්ලෝ කිසිම කෙනෙක්ව හලන්නේ නැහැ. භාවනා කරන්න කැමති හැමෝටම මේ පාර අපි පෙන්නනවා. පුළුවන් උපරිමයෙන් ඔයගොල්ලෝ ඕගලන්ගේ අතේ තමයි ඉතින් මේක තියෙන්නේ. නමුත් අපි නැවත නැවත මේ දේවල් කරන්න මේකට join වෙලා දැන් B කණ්ඩායමින් left එක. අන්න ඒක හොඳට ඔළුවේ තියාගන්න. හරි මොකද B කණ්ඩායමේ ඉඳලා වැඩක් නැහැ ඔයගොල්ලෝ. B කණ්ඩායමේ ඉඳලා රූප භාවනාව කරපු අය කරපුවා විතරක් දැන් මෙසේජ් කරන්න. ඕගොල්ලන්ගේ නාම කොටස් ටිකත් භාවනා කරාද? නාම කොටස් භාවනාවත් කරාද? කලේ නැද්ද? අන්න ඒකත් පොඩක් මෙසේජ් එකක් දාන්න බයි නිතුව ඇත්ත. නාම භාවනාව. නාම භාවනාවේ කොටස් 6.
හරි හොඳයි කළා කියලා තාම අවසන් නැහැ. දැන් මේ තවම අවසන් නැහැ කියලා සමහරුන්ගේ වැටෙනවා. ඉතින් පින්වත්නි දැන් ඕගොල්ලෝ කරන්න ඕනි ඕගොල්ලෝ ශුෂ්ක විපස්ස මේ සුජාත පුත්‍ර ඇප් එක ගන්න. ඔන්න හොඳට අහගන්න මම මේ කියන එක අවසාන වතාවට මේ කියන්නේ. දැන් කමෙන්ට් දාන්න මේ මේ මැසේජ් දාන්න කැති නවත්තන්න. හරි. දැන් ඕගොල්ලෝ ගන්න ඕනි සුජාත පුත්‍ර ඇප් එක. හොඳට අහගන්න. ඇප් එක අරගෙන ශුෂ්ක දෙවණියට තියෙන ශුෂ්ක විපස්සනා භාවනාව කියන එකේ මුල ඉඳන් නාම භාවනා කියන කොටස් ටික ඉවර වෙනකන් හොඳට අහන්න. ඔක තමයි අංක 1. ලියා ගන්න කොයි හරි. දැන් ඕගොල්ලෝ දේශනා ටික ඇසීම ඉතා වැදගත්. මම කරපු පැහැදිලි කරපු බෝඩ් එකේ ඇඳලා පෙන්නපු දේශනා තුනක් තියෙනවා. රූප භාවනාවට කොටස් ටිකකුයි නාම භාවනාවට කොටස් ටිකකුයි. අපි එක B group එකට දාන්නම්. ඒ ටික ඇසීම ඉතා වැදගත්. ඒ තමයි අංක 1. දෙක ඒ ටික අහලා ඔයගලන්ට තේරෙනවනේ මම මෙන්න මේ කොටස මට වැටුන්නේ නැහැ කියලා. එන්නේ වැටුන්නේ නැහැ කියලා කොටසක් තිබ්බොත් ඒ කියන්නේ ඔය ෆිල් කරගන්න තැන් තිබ්බොත් අන්න ඒ ටික පුරව ගන්න. ඒක තමයි දේශන අහලා ඔයගොල්ලෝ කරන්න ඕනි දේ දෙක. ඒ ඔය ටික කරගන්න ඔබට තියෙයි මේ සතිය දවස් 5ක් විතර. තව දවස් 5ක් විතර ඔයගලන්ට තියෙයි. තව දවස් 5කින් මම ශුෂ්ක විපස්සනාවේ කර්මස්ථාන ගැනීම සිද්ධ කරනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට කතා කරන්න දෙනවා ඕගලන්ගේ භාවනා අත්දැකීම් මට කියන්න කියලා. අන්න එතකොට තම තමන්ගේ ටෙලිෆෝන් නම්බර් එක අපිට කියලා ගෲප් එකේ ඉන්නේ කවුද කියලා අපි චෙක් කරගෙන හරියට කමටහන් ටික ගන්නවා Google Classroom එකේ ඕගොල්ලෝ පුරවපු දේවලුත් එක්ක. ඒ කමටහන් ටික ගත්තට පස්සේ ඒ කර්මස්ථාන සාකච්ඡාව ඉවර වෙද්දී අපි තීරණය කරනවා ඕගලන්ව නාම රූප මිශ්‍රකයකට දානවද සහ තව පාරක් රූප නාම භාවනාවන් පිළිබඳව අවධානය දෙන්න වෙනවද කියන එක. පැහැදිලිද? පින්වත්නි මේවා කඩාගෙන ගියාට වැඩක් නැහැ. සමහරව අපි දැකලා තියෙනවා මේ වගේ මේ කඩාගෙන එනවා පිඹගෙන එන්නේ ළඟ වැඳගෙන පිඹගෙන ආවට වැඩක් නැහැ. හුලඟක් ආපු ගමන් හොයාගන්නේවත් නැතුව ආපහු ගැලවිලා යනවා. ඒ නිසා මේකට සාමාන්‍යයෙන් භාවනාවේ කියන්නේ මේ ශුෂ්ක විපස්සනාවේ හෝඩි පොත කියලා. මේ නාම රූප කොටසට කියන්නේ හෝඩි පොත කියලා. අපි සාමාන්‍යයෙන් කියන කතාව. හෝඩි පොත කියලා කියන්නේ ඇයි කිසිම කෙනෙක්ට මොනම පොතක්වත් කියවගන්න බෑ හෝඩි පොත කියවන්න නැතුව. හෝඩි පොත කියවා ගැනීම ඉතා වැදගත්. හෝඩි පොත කියවා ගැනීම ඉතා වැදගත්. හෝඩි පොත දන්නේ නැතු අයන්න ආයන්න යන්න ඊයන්න දන්නේ නැති කෙනෙකුට වෙන කිසිදු අකුරක් කියවා ගැනීමට ශක්තාවය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මගේ පින්තුල්ලා හොඳට මේ රේරුකානි සන්නාසි මට මතකයි ශුෂ්ක විපස්සනා පොතේ දීලා තියෙනවා මේ කොපමණ කාලයක් ගෙනමුත් නාම රූප මේ නාම රූප ව්‍යස්ථාපන ඥානීය සම්පාදනය කර ගැනීමට යෝගාවචරයන් උත්සාහ කළ යුතුය. සම්පාදනය කර ගැනීමට දුෂ්කර වූත් කාලයේ වැඩියෙන්ම ගත වුණා වූත් කොටස් මේ විපස්සනා භාවනාවය. ඕක රේරුකානි හඳුරෝ ඒ විදිහටම කියලා තියෙනවා පොතේ. සහ අපි ඇත්තටම ගුරුවරුන්ගෙන් මේවා සමහර විමසනකොට සමහර පොත්පත් බලනකොට දුෂ්කරම කාලයේ වැඩිම යන අමාරුවෙන් කල්පනා කළ යුතු කොටස තමයි මේ නාම රූප කොටස. ඒ නිසා මගේ පින්තුල්ලා හොඳට මේ නාම රූප කොටස කල්පනා කරන්න අපි ඊළඟට නාම රූප මිශ්‍රක භාවනාවේ කර්මස්ථානෙ මම ඔයගලන්ට ලබා දෙනවා සහ ඔයගලන්ට දැන් අපි B group එකට දේශනා ටිකක් දාන්නම්. ඒ දේශනා ටික තමයි ඔයගොල්ලෝ ඇසීම කරන්න ඕනේ. ඒ ටික හොඳට අහලා ඉවර වෙලා අපි ආපහු කතා කරමු ඕගලන්ගේ නාම රූප මිශ්‍රක භාවනාවත් එක්ක ඉදිරියට යන්නේ කොහොමද කියන එක. මෙතනින් එහාට මේ ප්‍රෝග්‍රෑම් එක ගයන්න අයියා ගනි. ගයන්න අයියා ඕගලන්ගෙන් ඕගලන්ට ওই නාම සහ රූප ගැන තියෙන ප්‍රශ්න ඇයි ඕගොල්ලෝ භාවනා සමහරු කරේ නැත්තේ? කරපු අය ඇයි සමස්තාම සම්පූර්ණ කරේ නැත්තේ? මොනවාද ඕගලන්ට භාවනාවේදී ආපු ගැටලු? ඇයි ඕගලන්ට තේරුන්නේ නැති කොටස් තියෙනවද? මේ ඔක්කොම ගයන්න අයියා අද ඉතුරු වෙලාව අරගෙන ඕගලන්ට කම්ප්ලීට් කරලා දෙයි. ඒ ටික ඉවර වෙලා එහෙනම් මම මේ අතරතුර දේශනා ටික දාලා කියන්නම්. අපි ඊළඟ සතියේ කර්මස්ථානයේ විසඳන්න ගමු. එහෙනම් හැම දිනෙකම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරලා මම නවතිනවා. ගයන්න අයියට ප්‍රෝග්‍රෑම් එක බාර දීලා. හැම දිනෙකම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම සුවසේම අවබෝධ වෙලා මේ ගෝරතර සසරින් මිදීමට මේ කුසල් පාරමිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකම තෙරුවන් සරණයි. සියලු දෙනාම ගුරු ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්න මේ ගමන. ඕකාස වන්දාමි පන්ති සුපත් වේවා. මය කතං කුඤ්ඤං සාමිනානුමෝදිතං
Bang. Sadu sadu anumoda. Samina katang punyang mahiyang data bang. Sadu anumoda. Sadu sadu anumoda ami. Oka sadwara tena katang sabang acyang kamatami bante. Supatewa kaman kamatad bang. Sadu oka sabandami bante. Supatewa. Dukiampi sadu oka sabandami bante. Supatewa. Atiampi sadu oka sabandami bante. Supatewa. Silamantang gunawantang punya kitang anuttarang dullabeen mayalattang pasitung wanditung warang sariputtadi theeranam agatang patipatiya sadda sila dayavasam buddha puttam namama supatewa Muhammad na pinggawin ni Swamin Mahasa. Honda ihinam api apage adadina sa kachawa. Madak idirita karaginiyamu. Api ito kote. Swamin Mahasa visin aludana madala karana kipayak nevntat matak karana tikamati. Api mi wadaginiyana bhavanava. Api kalya aragina. Siyelu getalu prashna lihagina. Apahetiliten magharavagina. Api Swamin Mahasayage deshana kipa warakma shravane karaganne tamai api me bhavanawa wedi yutuwanne. Etore me bhavana wedimeyi mewata mul tana laba deema. E sadaha kale wen kirima ithamathma wedagath wenawa. Bhavanawa kiyanna ude jeevithiye bohoma ara api kiyanne api harita dathma dina wage ehema naththam api aahara ganna wage අපි ජීවිතේ අනිවාර්ය අංග බවට පත් වෙනතුරු ජීවිතේ පුරුද්දක් බවට පත් වෙනතුරු ඉතාමත්ම උත්සාහයෙන් කාලය වෙන් කරගෙන කළ යුතු වෙනවා. මේක වැඩි කල් මෙහෙම උත්සාහ ගන්න ඕනේ නෑ. ඔබ සති 3ක් 4ක් විතර වගේ ඔබේ ජීවන අංගයක් බවට භාවනාව පත් කරගත්තට පස්සේ. හරියට උදේට දත් මැතින් නැති වුණාම ටිකක් නිකන් අපුලක් දැනෙනවා වගේ භාවනා නොකරොත් අපහසුතාවයක් දැනෙන තැනට පත් වෙනවා. එදින් පස්සේ ජීවිතය අංගයක් කියලා මේක පුරුදු කරගෙන යන්න පුළුවන්. හොඳයි එහෙනම්. දැන් අපිට ගැටළු මොනවා හරි තියෙනවා නම් මේ දක්වා සාකච්ඡා කරන අද කරුණු සම්බන්ධව භාවනා කමතහන සම්බන්ධව මේ වෙලාවේ ඔබට අහන්න පුළුවන් chat කොටසෙත් තිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක වඩාත් ලේසියෙන් ඒ අපිට කාලය ඉතුරු කරලා දෙනවා. ඒ නිසා මොන හරි ගැටලු තියෙනවා chat එක ඉදිරිපත් කරන්න අපිට පුළුවන් ඒවා සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි තවත් එක දේශනයක් අපි මම group එකට දැන් දානවා. ඒතොර ස්වාමීන් වහන්සේගේ විශේෂම නාම භාවනාව පිළිබඳ දේශන තුනක් තියෙනවා. ඒ තුන නැවත ශ්‍රවණය කරන්න. ඒ වගේම තමයි ඔබට මම දේශනයක් කමඨහන් වාක්‍ය පැහැදිලි කිරීම යනු ස්වාමීන් වහන්සේ පෙර වැඩසටහනකදී කරන ලද දේශනයක් තියෙනවා. හරියටම මම බැලුවා මාස 5කට පෙර. හරියටම මේ වගේ දවසක තමයි ස්වාමීන් වහන්සේ මේ දේශනාව කළේ. මේකත් group එකට මම දැන් එකතු කරා. මේකත් මේ අලුත් දේශනාවක්. අපි විසින් ශ්‍රවණය කරන ලද දේශනා අතර ඒකත් පොඩ්ඩක් ශ්‍රවණය කරන්නවත වතාවක්. එතකොට ඔබට පුළුවන් වෙනවා කමඨහන පිළිබඳව ගැටළු ප්‍රශ්නවලට පිළිතුරු මේ දේශනාව තුළ තියෙන. දැන් මම ඒක group එකට දැම්මා. අදරේක ශ්‍රවණය කරන්න. එතකොට හොඳට මතක තියාගන්න රූප භාවනාව වඩා අවසන් නැති අය එහෙම නැත්නම් රූප භාවනාව තවමත් වඩන අය group එකට link එකක් ඇති. ඒක ශුෂ්ක විපස්සනා extra කියලා කණ්ඩායමේ නම තියෙන එකට එකතු වෙන්න. ඒතකොට දැන් B කණ්ඩායමේ රැඳී සිටින්නේ රූප භාවනාව සම්පූර්ණයෙන්ම අවසන් කළ නාම භාවනාව පමණක් වඩන අය. ඒතකොට ඒගොල්ලෝ තමයි දැන් අපේ කණ්ඩායමේ ඉන්නේ. ඒතර කමඨහන් වාක්‍ය අපි කලින් ඉදිරිපත් කරා. කණ්ඩායමේ තියෙනවා කමඨහන් වාක්‍ය අපි පැහැදිලි කරා ගිය සතියේ. ඒ කමඨහන් වාක්‍ය අපි සාකච්ඡා කරා. දැන් මේ හයම ඉවර කරපු අය මොකද කරන්න කියලා හිතෙනවා ඇති. බය වෙන්න එපා, ගැටලුවක් නැහැ. මොකද ලබන සතිය ඇතුළත දවසක ඒගොල්ලන්ගේ කමඨහන පිළිබඳ ස්වාමීන් වහන්සේ විස්තර අහලා ඔබලුත් එක සාකච්ඡා කරලා ඊට පස්සේ නාම රූප විශේෂක භාවනාව අපේ ඊළඟ කොටසට ඊළඟ පියවරට ඒ අයව ඇතුළත් කරනවා ඇතේ. ඒ කොටස ස්වාමීන් වහන්සේ විසින් යථා කාලයේදී කරනවා. එතකන් ඔබ දිගටම ඔබ විසින් වල්ලාද රූප කොටස් ආය නැවත මතක් කරගෙන වඩන්න පුළුවන්. ඒ වගේම තමයි නාම කොටස් ටික නැවතත් වඩාගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම
මනෝවිඤ්ඤාණය පිළිබඳ භාවනා වාක්‍ය තුල හරි ගැටලු තියෙනවා නම් ඒක නිසාකරණය කරගන්න මේ ස්වාමීන් වහන්සේගේ දේශනා ටික ප්‍රයෝජනවත් වේවි. විශේෂම නාම භාවනාවට උපකාරී වන දේශනාව සහ මේ අවසානයේදී මේ කමඨහන් වාක්‍ය පැහැදිලි කර ගැනීමේ දේශනාව මම අපි විසින් කණ්ඩායමට අලුතින් එකතු කරන ලද දේශනාව ඒකත් ශ්‍රවණය කරන්න පුළුවන්. හරි, මොන මොනක් ගැටලු තියෙනවද ඔබට චැට් කොටසේ ඉදිරිපත් කරන්න පුළුවන්. අපි සූදානම් මේ ගැටලු වලට පිළිතුරු සපයන්න. ඔව්, ඒක තමයි අපිට මේ භාවනා කිරීම සඳහා ලැබෙන කාලය. අනිවාර්යයෙන්ම මේ සතියේදී ඔබට නාම භාවනාව ඉදිරි සතිය තුලාවටත් ඔබට මෙනෙහි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ, කිසිම හදිසියක් නැහැ. ඔබ නාම භාවනාවට කාලය අරගෙන භාවනා වඩන්න. ආකාශ ධාතුව පිළිබඳ භාවනා කමඨහන් වාක්‍යයක් කලින් අපිත් සමඟ භාවනා වඩන මේ පින්වතෙක් විසින් සඳහන් කර ලැබුණා. ආකාශ ධාතුව ඔබට මකහැරි තිබෙනවා, ආකාශ ධාතුව වඩන්න පුළුවන්. එකට පොඩි භාවනා වාක්‍යයක් තියෙනවා. ඔබට ආකාශ ධාතුව වැඩි හැකීම ප්‍රශ්නයක් නෑ, නොවැඩුවා කියලා ලොකු ගැටලුවක් නෑ. නමුත් ඔබට ආකාශ ධාතුව වැඩිමට අවශ්‍ය නම් ඒකේ භාවනා වාක්‍යය අපි විසින් කලින් ගෲප් එකේ සඳහන් කරලා තිබුණා. ඒක අරගෙන නාම භාවනාව වැඩිමට පෙර ආතුව ආකාශ ධාතුව පිළිබඳ භාවනාව වඩා ඔබට නාම භාවනාව වැඩි හැකියි. ආකාශ ධාතු පිළිබඳ භාවනා කමටහන් වාක්‍යයක් තිබුණා. මම ඒක කණ්ඩායමට මේ හොයලා එක ආයි දාන්නම්. ආකාශ ධාතු පිළිබඳ තියෙන තම මොනවද ගැටලු තියෙන්නේ? මම එකේ භාවනා වාක්‍ය බලලා දාන්නම් කණ්ඩායමට. භාවනා වඩන විට සිරුරේ ඇති වෙන වේදනාව පිටකොන්ද වෙනි ස්ථානයකට කළ යුත්තේ කුමක්ද? හොඳට මතක තියාගන්න. දැන් වේදනා දැනීම සාමාන්‍ය, අපි ඉරියව්වක ඉන්නකොට ඕනෙම ඉරියව්වක ඉන්නකොට වේදනාවල් දැනෙනවා, වේදනාවල් එනවා, වේදනාවල් යනවා. ඒක වේදනාවේ ස්වභාවය. ඒක වළක ගන්න කරන්න පුළුවන් ක්‍රම තමයි පළවෙනි දේ තමයි ඔබ භාවනා කරන ඉරියව්ව ශරීරේ පුරුදු ඉරියව්වක් ඇති කරගන්න. එතකොට ඒ සඳහා ඔබට පහසු භාවනා ආසනයක් භාවනා කරන තැන එක වෙන් කරගන්න. දෙවෙනි එක තමයි ඔබ භාවනා කරනකොට ඔබේ පිටකොන්ද ප්‍රදේශය ඉරියව්ව තුළ ඉතාමත් වැදගත්කමයි. පිටකොන්ද ප්‍රදේශයට ඔබ දක්වන සැලකිල්ල ඒ ඍජුව පවත්වා ගන්න. සමහර වෙලාවට භාවනා කරගෙන යන අතර වාරයේ තුළ පිටකොන්ද ඉබීම නැමීමකට ලක් වෙන්න පුළුවන්. තමන්ගේ කොන්ද ගැන සැලකිල්ලට දක්වන්න. සාමාන්‍යයෙන් වේදනාව ගොඩක් දෙනෙක්ට වද දෙන ප්‍රශ්නයක් නම් ඔබට වේදනාව වාඩි වෙච්ච ගමන් වේදනාව දැනෙන්නේ නැහැ. වාඩි වුණ ගමන් වාඩි භාවනා කරන පළවෙනි මිනිත්තු 10 ඇතුළත ඔබට වේදනාවක් එනවා නම් ඔබට ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. මොකක් හරි කොද්දේ ආබාධයක් වෙන්න පුළුවන්. ඔබට එහෙම නැත්නම් සාමාන්යයෙන් අපිට විනාඩි 20ක් 25ක් විතර වගේ යනවා වේදනාවල් එනවා නම්, දිගටම වේදනාව ඔබට බාධාවක් වෙනවා නම්, එතනින් එහාට භාවනාව කරගෙන යන්න බැයි නම් ඔබ කරන්න ඕනේ ටිකක් නැගිටලා සක්මන් කරලා තිරණේ දකොන්ද ටිකක් එහෙම අතගාලා භාවනාවට වාඩි වෙන්න. වඩා වැදගත් කාරණාව මෙතනදී හොඳට මතක තියාගන්න, මේ වේදනාවත් එක්ක ගැටෙන්නට එපා. අයියෝ මේ කැක්කුමයි මට භාවනා කරගන්න බෑ, මේ වේදනාව දැන් මෙතන රිදෙනවා, දැන් අතන රිදෙනවා කියලා වේදනාව ගැන අවධානය යොමු කරන්න එපා. ඒතකොට වේදනාව අපිට ඇත්තටම මේ මාරපාක්ෂික මේ බාධාවක් වඩපත් වෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. තෙවෙනි කාරණාව තමයි දැන් අපි ඕනම ඉරියව්වක කෙනෙකුට වේදනාවල් එනවනේ. භාවනා කමඨාන් වාක්‍ය සතියින් යුතුව මෙනෙහි කිරීම තුළින් ඔබේ අවධානය කමඨාන් වාක්‍ය තුළම රඳව ගන්න උත්සාහ කරොත් අනිවාර්යයෙන් මේ වගේ වේදනාවල් පහ වෙලා යනවා. මේ වේදනා චෛතසිකයන් උපාද තිති භංග වශයෙන් නැති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල්. සොන්තර මතක තියාගන්න. ඉතින් මේ ඔක්කොම අනිත්‍ය දේවල්, අනිත්‍ය සංකල්පන. ඒතර ඔබ ගත්තොත් ඔබේ මේ රූප භාවනාව පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම නාම භාවනාව මේ පටවි ස්වභාවයේ මේ ශරීරයේ බඩ වේදනාව දැනෙනවා. මේ මාංශ පේශි වල තියෙන නිස්සත්ත නිජීව ශුන්‍ය ස්වභාවය පොඩ්ඩක් මිනිහි කරාට පස්සේ අධ්‍යක්ෂණයම කියන්නේ සමහර වේදනාවල්
ලැජ්ජාවට පත් වෙලා නොදෙනී යන්නත් පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන ටිකක් ප්‍රඥාවන්තව එකට විසඳුමක් හොයා ගන්න. මොකද වේදනාව ඔබේ නිවනට බාධාවක් වෙන්න බෑ මේ කුණු කය. ඉරියව්ව ඕනෑ ආකාරයකට කරගන්න පුළුවන්ද? මෙහෙමයි. ඉරියව්ව භාවනා කරනකොට විපස්සනා භාවනා කරනකොට ඔබේ ඉරියව්ව කොන්ද ඍජු වෙන් පර්යංකෙන් වාඩි වෙලා තමයි අපි විපස්සනා භාවනාව වඩන්නේ. හොඳට මතක තියාගන්න. නමුත් ඔබට අපහසුතා තියෙන මේ වාඩි වීම කියන එක 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 හිතේ එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. අර්ධ පර්යංකය, බද්ධ පර්යංකය, එහෙම නැත්නම් කුඩා ස්ටූල් එකක්, පුටුවක්, භාවනා ආසනයක් මේ ආදී විදිහට වාඩි වීම කියන එක පුද්ගලයාට තමන්ගේ ශරීර සෞඛ්‍ය අනුව, තමන්ගේ තියෙන අපහසුතා අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න මේ අර අනිත් මෛත්‍රී භාවනාවල් වගේ සයනේ ඉන්න ගමන්, ඇවිදින ගමන් ඒ වගේ වඩන්න පුළුවන් භාවනා කමටහන් නෙමෙයි විපස්සනාව. එහෙම නැත්නම් විදර්ශනාව කියලා කියන්නේ බොහොම සිහියෙන් යුතුව, බොහොම ජවයෙන් යුතුව, බොහොම උනන්දුවෙන් ඕනකම යුතුව වඩන්න ඕනේ භාවනාවන්. තේරුණා නේද? ප්‍රශ්නය කාලා තියෙන මනෝවිඤ්ඤාණ පිළිබඳ කාරුණිකව පහදා දෙනු වෙන්නේ භෞතික මේ දෙයක් මනෝමය ස්වභාවයක් සමග ගැටීමෙන් ඇතිවීම යන්න පැහැදිලි කරලා දෙන්න. නැහැ, මනෝවිඤ්ඤාණය අපි ගියවර සාකච්ඡාවට සහභාගී වුණා නම් මේ තුල අපි පැහැදිලිව සඳහන් කරනවා. අනිත් ආයතන පහේදීම ඉන්ද්‍රියන් නැසුරෙන් පවතින ආයතන පහේදීම භෞතිකමය දෙයක් තමයි. නම් මනෝවිඤ්ඤාණ කියන කීට වඩා වෙනස්. මෙතෙන්නේ ධම්මාරම්මණයක්, ඒ කියන්නේ තවත් සිතක් භෞතිකමය අවස්ථාවේ පවතින අපේ හදේ වස්තු රූපය අසුර කොටගෙන තමයි මේ මනෝවිඤ්ඤාණ කියන එක හටගන්නේ. තේරෙනද? එතන භෞතිකමය තියෙන්නේ අර අපි කියන ප්‍රසාද රූපයක් වගේ, අපි කියන වස්තු රූපය කියලා. ඒකට හැබැයි අරමුණු වෙන්නේ මානසික දෙයක්, තවත් සිතක්. ඒතකොට සිතක් සිතකින් තවත් සිතක් ඇති වෙනවා. ඒක අතරමැද්දේ ඒක ඇති වෙන ප්‍රසාද රූපේ, එහෙම නැත්නම් වත්තු රූපේ කියන එක පෞත්‍ය. හැබැයි ඒ වත්තු රූපේ භෞතිකයි. තේරුණා නේද? ඒතකොට ඒකට අරමුණු වෙන්නේ මානසික දෙයක්, ඒකේ ප්‍රතිඵලයක් මානසික දෙයක්. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණයක්. තේරුණා? අනිත් ආයතන පහේදීම වෙන්නේ භෞතිකයක් එක්ක ගැටිලා මානසික ස්වභාවයක් ඇති වෙන එක. සිතක් පහළ වෙන එක, විඤ්ඤාණයක් පහළ වෙන එක. තේරුණා නේද? වැඩිදුර නොතේරෙනවා නම් අපිට පෞද්ගලිකව ප්‍රශ්නය ඉදිරිපත් කරන්න, තවත් නොතේරෙන දෙයක් තියෙනවා නම් අපි උත්තර දෙන්න කැමති. ඔබේ ප්‍රශ්නය WhatsApp voice එකක් ආකාරයෙන්, voice message එකක් ආකාරයෙන් එවන්නේ නම් ඉතාමත්ම පහසුයි. දුරකථන ඇමතුම් වලට, WhatsApp ඇමතුම් වලට පිළිතුරු ලබා දීම බොහෝ වෙලාවට අපහසු නිසා ඊට පස්සේ අපිට ඉඳ ලැබුණු ක්ෂණිකේම ඉස්සෙල්ලාම ඇත්තටම විශ්වාස කරන්න, ඉස්සෙල්ලාම සිදු කරන්නේ භාවනා යෝගියෙක් අහලා තියෙන ගැටලුවකට උත්තර දීමයි. ඒ නිසා ඔබට අනිවාර්යයෙන්ම ඉඩ ලැබෙන පළවෙනි මොහොතේදීම ඔබේ භාවනා ගැටලුවට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. හොඳයි. මම එක්ස්ට්‍රා ගෲප් එකේ ලින්ක් එකයි ලබා දෙන්න. හොඳයි. මනෝද්වාරය කියලා කියන්නේ මොකක්ද කියලා දැන් මෙහෙම හිතන්න. මනෝද්වාරය කියලා කියන්නේ අපි මෙහෙම හිතමුකෝ, ආයතන තියෙනවනේ. මේ ආයතන ඔස්සේ තමයි සිත් පහළ වෙන්නේ. දැන් බලන්න මේවා නිකන් අර අපි හිතමුකෝ මේවා නිකන් අර මේ රූට්ස් වගේ, දොරවල් වගේ. දැන් හිතන්න දොරකින් වෙන්නේ කවුරු හරි දෙයක් ඇතුල් වෙන එකනේ. දැන් දොරක් ගත්තොත් මම ඒක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න මෙන්න මේ විදිහට. හරිද? ස්ක්‍රීන් එකේ ප්‍රශ්නයක් මම ඒක පැහැදිලි කරලා දෙන්නම් විනාඩි කිහිපයක් අරගෙන. දැන් ෂෙයාර් කරන්න. කැටලොත් තිබ්බොත් චැට් කරසේ සඳහන් කරන්න. හරි, දැන් මේ හිතන්න මෙහෙම. මේකට ද්වාර කියලා කියන්නේ මොනවද? දොරටුනේ. දොරවල් වලින් මොකද වෙන්නේ? එළියේ ඉන්න අය, එළියේ ඉන්න කෙනෙක් ඇතුළට එන්නේ දොරටු. හරිද? මේ ඇතුළ තමයි ඇත්තට මේ ඇතුළ කියලා කියන්නේ මොකක්ද? අපේ ආධ්‍යාත්මික මමනේ. අපේ ආධ්‍යාත්මික මම ආධ්‍යාත්මික දෙයක් ඇතුළේ තියෙන. මේ ඔක්කොම බාහිර තියෙන දේවල්.
එතකොට මේ ඇත්තටම කිව්වොත් මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය මේ ඔක්කොම බාහිර දේ. එතකොට ඒව නිසා ඇතිවෙන චක්කු විඤ්ඤාණ, සෝත, ඝාන, චිව්හා, පොට්ටබ්බ මේ ඔක්කොම ඇතුලේ හැදෙන දේ. බලන්න එළිය තිබුණ රූපය ඇතුලේ හැදෙනවා චක්කු විඤ්ඤාණය. එතකොට මේ එක තමයි ඒක ඇසෙන කියන ద్వාරයක්, දොරක් ඇතුළට ආවා. එළිය තියෙන පණිවිඩයක් ඇතුළට ආවා. එතකොට අපි දැන් මේ වට තියෙන ආයතන අපි දන්නවනේ, ඇස, කන, නාසය, දිව, ශරීරය. එතකොට මනසට මනෝ ద్వාරය කියලා කියන්නේ මේක පිහිටන තැනක් තියෙනවා. ඒකට තමයි වත්තු රූපය කියලා කියන්නේ. එයට බාහිරින් අරමුණක් එනවා. අපි ඒකට කියන ධම්මාරම්මණය කියලා තේරෙන භාෂාවෙන් තවත් සිත. මේක ඇතුලේ හැදෙනවා මනෝ විඥානයක්. එතකොට මේකේ තියෙන රස මොකක්ද දන්නවද? මේ සිතත් ඇත්තටම කිව්වොත් මෙන්න මේගොල්ලෝ ඇතුලෙන් හැදිච්ච එකක්. ඒ කියන්නේ මෙහෙම හිතන්න, මම ඇස් දෙක වහගෙන උගලන්ට අලියෙක් හිතන්න කියලා කිව්වොත්, ඔබට ධම්මාරම්මණයක් කියලා එකපාරට අලියෙක් ආවොත්, ඒ අලියා ඉන්නේ ඔගොල්ලෝ දැකපුවනි, නොදැකපු අලියෙක් නෙමෙයි. පින්තූරයක හරි කමන්නේ, ඇස් දෙකට හරි කමන්නේ, අලියෙක් කියලා මං කිව්වොත් ඔගොල්ලෝ දැකපු අලියෙක් තමයි තියෙනා නේද? දැන් මම කිව්වොත් මේ මොනවා හරි හිතමුකෝ, පැපිලිවල ගමේ හතර මහල්. දැන් ඔයගොල්ලෝ පැපිලිවල කියන ගමේ හතරමං හන්දියට ආපු කෙනෙක් නම් දන්නවා ඒ හතරමං හන්දිය. නැත්තම් ඒගොල්ලෝ හිතින් මවා ගන්නවා ඒ තමන් දැකපු හන්දිය. අපි මේ ආයතන පහෙන් ගත්ති නැති දෙයක් අපි දන්නේ නැහැ. අපි දන්නේම මේ පස් දෙනා කියපු දෙයක් විතරයි. මේ සිත වෙන කෙනෙක් දන්නේ නැහැ. ඒතර ඇත්තටම බැලුවොත් මෙයක් මේ බාහිරින් ආපු තොරතුරක් තමයි මෙයක් මේ කියන්නේ. තේරෙනවද? ඒකින් ඇති වෙන දේ මනෝවිඤ්ඤාණය කියන්නේ අභ්‍යන්තර දෙයක්. තේරෙනවද? මේ දෙක අතර මෙන්න මේ ආයතන හය තමයි මේ අතරමැදි පිහිටලා තියෙන්නේ. මම හිතනවා තේරුණා ඇති කියලා. තේරුණා නම් බොහොම හොඳයි, නැත්නම් ඒත් හොඳයි. විඤ්ඤාණ හයම එක සැරේ හටගන්නේ නෑ නෑ නෑ. විඤ්ඤාණ හය කිසි ලෙසකින්වත් එක සැරේ හටගන්නේ නැතර මතක තියාගන්න. එක සැරේකට එක විඤ්ඤාණය පහළ වෙනවා. හතර මතක තියාගන්න. එකම දේ මේව හරි ක්ෂණිකවම පහළ වෙනවා. මනෝ විඤ්ඤාණ දෙකත් එක මනෝ විඤ්ඤාණය තවත් සිතකට හේතුවක් වෙලා ආරම්මණයක් වෙලා ආයි මනෝ විඤ්ඤාණයකට ගන්නවා. මේ වගේ මේව ඉතාමත්ම ක්ෂණිකවම සිද්ධ වෙන්නේ. මේ හිතක් එකක් පස්සේ එකක් ඉතාමත්ම වේගෙන් අට ගන්නවා. හරියට අර චිත්‍රපටියක් අර ඉස්සර පේනා වගේ, අර රීල් චිත්‍රපටියේ රීල් එක වේගෙන් චලනය වෙලා චිත්‍රපටිය පේනා වගේ මේ හිත ඉතාමත්ම වේගෙන් එකකට එකක් පස්සේ චලනය වෙලා තමයි අපි මේ දකින හිතන පතන හැම දෙයක්ම දුන්නේ. තේරුණා? ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. මේ ඔක්කොම එක සැරේකට හිතයි පලින එක 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 න්‍යායක්, නීතියක්. තේරුණේද? යුනිවර්සල් ලෝ එකක් එකවරකට 115 වෙනවා. තියෙන සිද්ද එකක් පහළ වෙන්නේ නෑ. ප්‍රශ්නයක් අහන්න ඉන්දිරා. අහන්න පුළුවන් ප්‍රශ්නේ. හෑන් ශ්‍රී සෑන් කළා. තෙරුවන් සරණයි පින්වත් වෛද්‍යතුමනි. තෙරුවන් සරණයි. නාම රූප මිශ්‍ර භාවනාවට වෙනම භාවනා වාක්‍යයක් තිබේද? ඔව් තියෙනවා. ඒකට වෙනම භාවනා වාක්‍යයක් කියනවා. එතකොට ස්වාමින් වහන්සේ සමග කමඨහන් විසඳීමෙන් පසු අපි කණ්ඩායමකේ භාවනා වාක්‍ය ලබා දෙනවා. දැනට අපි දන්න නාම කොටස තවදුරටත් අපි වඩාගෙන යමු. මේ සතිය ඇතුළත ලබන බදාදාට පෙර අතුත් ස්වාමින් වහන්සේ මේ කණ්ඩායමට නාම භාවනාව සම්පූර්ණ කරපු අයට වෙනම සාකච්ඡාවක් ගන්නවා, කමඨහන් විසඳීමක්. ඉතින්දී ස්වාමීන් වහන්සේ විසින් ඔබේ කමඨහන විමසා බලා නාම රූප මිශ්‍රක භාවනා කමඨහන ලබා දෙනවා. හරි නේද අම්ම? හරි. තෙරුවන් සරණයි. කොහොම පින් වෛද්‍යතුමනි. හොඳයි. ඔලයින් අපිට වැඩිපුර ප්‍රශ්න ටිකක් තියෙනවා. නව ශුෂ්ක විපස්සනා කණ්ඩායම සබැදී ගෲප් එකට දාන ගෲප් එකට දීලා තියෙනවා.
අපි මේ මේ චැට් එක කොට සිද්දානම් තුර අද හොඳට වහින දවසක් ඒ නිසා ඔව් දැන් අපි හිතමුකෝ දැන් සිතුවිල්ල ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ ලැජ්ජාව බය වගේ දේවල්ද කියලා දැන් ඔතෙන්දී හොඳට මතක තියාගන්න මනෝ විඥානය කියලා කියන්නේ දැන් අර මේ ප්‍රාථමික අවස්ථාවේ තියෙන දේක් ඊළඟට ඔබ දන්නවද දැන් අපි ඔය සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියනවා ඒ කියන්නේ අපි හිතමුකෝ ලැජ්ජාවක් කියලා මේ ලැජ්ජාව කියලා කියන්නේ අපේ හිතේ පහළවන චෛතසික ගොඩක එකතුවක් ඒකට තමයි ලැජ්ජාව කියලා නමුත් ඒකේ අර එක බිල්ඩින් බ්ලොක්ස් එකක් තමයි මනෝවිඤ්ඤාණය කියලා කියන්නේ සරලව ගත්තොත් ඕනෙම සිතුවිල්ලක් කියලා ගන්නකො මේක සංකීර්ණ කරගන්න එපා සිතුවිල්ලක් කියලා ගන්නකො ඒක ගත්තාම ලේසි අපි මේ මේ නාම භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ අපේ තියෙන සියලුම ආධ්‍යාත්මික කය මොකක්ද කියන එක තේරුම් ගන්න. මේ ආධ්‍යාත්මික කය තුල මෙතන මේ කරන පුද්ගලයෙක් නැහැ මෙතන සිදුවෙන්නේ ක්‍රියාවලියක් හේතුඵල ක්‍රියාවලියක් පමණයි කියන එක අපිට අවබෝධ වෙනවා මේ නාම භාවනාව අවසානයේදී. මෙතන මිනිසෙක් නැහැ මෙතන අනේ තියෙන්නේ මේ රූප ධාතු ටිකකුයි නාම ධාතු ටිකකුයි විතරයිනේ මේක මොකක්ද මම කියලා මේකට කියන්නේ මෙතන මේ ප්‍රොසෙස් ටිකක් වෙන්නේ මට කරන්න දෙයක් නැහැ මම හරි අසරණයි සසර හරි අසරණයි මේ ක්‍රියාවලී ටිකකට මම මේ දිහින් බොරුවට මම කියලා කියනවා මට කෙනෙක් කිසි කන්ට්‍රෝල් එකක් නැහැ මේවා ඇති වෙමින් පවතිමින් නැති වෙමින් එක දිගට එකක් පස්සේ යනවා බලන්නකො කොච්චර අසරණද කියලා නාම භාවනා වඩිනකොට හරි අසරණකමක් තේරෙනවා සහ හරි හිස් බවක් ජීවිතේ දැනෙනවා ඔව් තව ප්‍රශ්නයක් එහෙම හරි අන්මියුට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් අහලා තියෙනවා කමතහන් ගන්නවා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කළද කමතහන් විසඳනවා කියලා කියන්නේ කමතහන කියලා කියන්නේ භාවනා කරන ක්‍රමය කමතහන් විසඳනවා කියලා කමතහන් දෙනවා කියලා කියන්නේ භාවනා කරන ක්‍රමය ගුරු ස්වාමීන් වහන්සේ ඔබේ භාවනා ගුරුවරයා විසින් කියලා දෙනවා කමතහන් විසඳනවා කියලා කියන්නේ ඔබ විසින් ඒ ක්‍රමයට අනුව භාවනා කරපු ආකාරය කොහොමද භාවනා කරේ මොනවද ඔබට දැනුනේ මේ ආදී වශයෙන් ඔබේ තියෙන ගැටලු ප්‍රශ්න විසඳලා ඔබේ භාවනාව දියුණුව තීරණය කරන ඊට ඉදිරි පියවරවල ටික පැහැදිලි කිරීම තමයි කමඨහන් විසඳීම කියලා කියන්නේ. කමඨහන් දෙනවා කියලා කියන්නේ අර භාවනා කරන ක්‍රමය පැහැදිලි කළ දෙන එක. ආනාපානසති භාවනාව දින ප්‍රතාවලන අවම භාවනා කාලයක් තියෙනවා. ආනාපානසති භාවනාව අවම භාවනා කාලයක් නැහැ. හිතක් මෙහෙමද හිතක් සමාධිගත වෙන්න විනාඩි 45ක් පැයක්වත් හරියට වඩනකොට වෙනවා ආධුනික භාවනා යෝගියෙක්ට විනාඩි 20ක පමණ භාවනාවකදී ආධුනික භාවනා යෝගියෙක්ට නම් හිත සමාධිගත කිරීම මදක් අපහසුයි නමුත් ඔබේ පුණ්‍ය ශක්තිය ගොඩක් වැඩි නම් සසර පුරාවට ධානල වඩපු කෙනෙක් නම් විනාඩි 20කින් පුළුවන් නමුත් මුල් කාලේ බලන්න ඒ කාලේ වැඩි කරන්න අඩුම තරමේ පැයක් දක්වා ඉන්පසු මරණ සතිය ශුෂ්ක විපස්සනා භාවනාව තුළ පැය දෙකක් වඩනවා කමක් මෙහෙම කරන්න කියන්නේ භාවනා මේ මේ ක්‍රමයේ ඉතරම සාර්ථක නැහැ මොකද එතකොට ඒ භාවනා වාරයක් තුළ හැම එකක්ම පටලවෙනවා ඔබ එක භාවනා වාරයක් තුළ එකක් වඩන්න හැබැයි මෙහෙම ටිකක් ආනාපාන සති භාවනාව වඩලා අපි හිතමුකෝ නිකන් අපි ඉඳ වාහනයක් අර පිකප් කරගන්න ඕනේ කියලා ඔබට හොඳයි නම් ආනාපාන සති භාවනාව සුමදුරින ආනාපාන සති භාවනාව ටිකක් වඩලා එතනින් අවසන් කරලා එතනින් ශුෂ්ක විපස්සනා ඉවරනකම් වඩන්න. අතන මැදි ආයි වෙනේව දාන්න බෑ. තේරෙනවද අපි එක 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 මාළුවක් උයනකොට ඊ මාළුවම උයන්නේ. ඒ අතර මැදි තව මාළුවක් එකට දාන්න එපා. එතකොට මිනිහක නීරස වෙනවා. තේරෙන්නේ ධාත්මාලෝ විතරයි එහෙම රසවත් තේරෙන නේද? නාම රූප පිළිබඳ පෙර දැනුම මානසිකාරයට බලපාන්නේ කොටස කොහොමද මේක ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලි කළ දුන්න සංඥා චෛතසිකය නිසා. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වෙන සංඥා චෛතසික තමයි පෙර අපේ තියෙන සංඥා අලුත් අරමුණක් එනකොට ඒ පරණ සංඥා මතුවෙන නිසා තමයි අපිට පරණ දේවල් මතක් වෙන්නේ. ඒක වෙන්නේ සංඥා චෛතසිකය නිසා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. හොඳයි එහෙනම් ගොඩක් අපේ කාලුකුණියත්
ටිකක් රළු ප්‍රචණ්ඩ ස්වභාවයක් තියෙන නිසා සියලු දෙනාම දිගටම නාම භාවනාව සම්පූර්ණයෙන්ම අවසන් කරන ආකාස ධාතුව පිළිබඳ මම භාවනා කමටහන සොයා දාන්න. ඒ ටික ඉවර කරගන්න ස්වාමීන් වහන්සේ විසින් නාම රූප කොටස් ඉවර කරන අයට ඊළඟ සූම් මීටින් එකක් තියෙන කමටහන් සාකච්ඡාවක් පවත්වනවා. කමටහන් විසඳනවා. ඒ අතර වාරේ තුන ක්ලාස් රූම් එක අනිවාර්යයෙන්ම අප්ඩේට් කරලා තියාගන්න. ඒකේ තාක්ෂණික ගැටලු තියෙනවා නම් අපේ රුසිරු මල්ලි ඉන්නවා. මම එයාගේ නම්බර් එකක් දානවා. එයාගෙන් විමසන්න වැඩි කරදර කරන්න එපා. වොයිස් මැසේජ් එකක් වගේ යට තිබ්බොත් හොඳයි. හරි එහෙනම් සියලු දෙනාටම තමන්ගේ භාවනාව වඩාගෙන ඇත්තටම නිවන් පිණිස කටයුතු කරන්න පුළුවන් වෙන බොහොම බොහොම අර්ථවත් ජීවිත ගත කරන්න තුරුන්ගේ අනන්ත මහගුණ බලයෙන් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අපගේ ගුරු ස්වාමීන් වහන්සේත් මේ ශාසනයේ සුරකින සිළු දෙවියෝ රැකදේවා. උන්වහන්සේ කරගෙන යන ශාසනික කටයුතු තව තවත් සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවා. උන්වහන්සේගේ පාරමිතා හෝ සම්පූර්ණ වේවා. පතන උතුම් බෝධියෙන්ම උන්වහන්සේ සිතන පතන ආකාරයෙන්ම මේ ලෝක සත්‍ය සංසාර සාගරයෙන් එතර කෙරවීමට අවශ්‍ය කරන සියලුම පාරමිතා ධර්මයෝ ඉක්මනින්ම පූර්ණණය වේවා. ඒ තුම් නිවනින්ම නිමෙත්වා අප හැම දිනකටත් අපේ ඉෂ්ඨකාමි දෙවරුන්ටත් අපේ බඳු මිත්‍ර ඥාත්‍රීන් සුජීවත්ව වාසය කරන මියගේ හැම දිනකටත් මේ පිංකම් වල බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ අනන්ත සංසාර සාගරයෙන් එතර වන්නට ඒ හැම දිනකටත් අපටත් ඉක්මනින්ම වාසනාව අවකාශයේ උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නික්ලේශී රාත්‍රියක් වේවා.